ලංකාවේ නර්තනය සම්බන්ධව දක්ෂයෙක් වෙච්ච මේ තරුණයෙක්ව ඕෂධ නිලාන් වීරපුර කියන මේ තරුණයා යම් කිසි හේතුවක් මත කඩුවල අධිකරණය විසින් රක්ෂිත වන්දනාගාරගත කරනවා. මේ තරුණයව ජනවාරි මාසේ 15 වෙනි දින රක්ෂිත වන්දනාගාරගත කරාම මොහුව 16 වෙනි දින බෝගම්බර වන්දනාගාරයට යවනවා නිරෝධානය සඳහා. ඒ යවන මොහොතෙත් මොහු යම් අසනීප තත්ත්වක ඉන්නේ. මේ බෝගම්බර වන්දනාගාරයට යවුවට පස්සේ මේ තරුණයාට එහි ඉන්න එක්තරා නිලධාරීන් කීප දෙනෙක් අමානුෂික ලෙස වදහිංසනයට පත් කරන අමානුෂික ලෙස පහර දෙනවා. 33,000 ඒ කේබල් එකක් අඹරලා ඒ කේබල් එකෙන් තමයි පහර දෙන්නේ. මෙහෙම පහර දෙනලා ඉවර වෙලා උඹ ගැන උඹ එනකන් තමයි අපි හිටියේ කියලා ප්‍රකාශ කරමින් තමයි පහර දෙන්නේ. ඊට පස්සේ මේ තරුණයාට ගරු අධිකරණය විසින් අප ලබා දෙනවා 19 වෙනිදා. 19 වෙනිදා අප ලබා දීලා ඒ සියලු කටයුතු ඉවර වුණාම අනිවාර්යයෙන්ම රැඳවියෙක්ව එදිනම ඒ රැඳවියව මුදාරින්න ඕන. ඕක තමයි නීතිය බන්ධනාගාරය. නමුත් මේ රැඳවියව මේ 19 වෙනිදා අපදීපු මේ රැඳවියව නිදහස් කරන්නේ 22 වෙනිදා. බෝගම්බර ඉඳන් මෙයාව ගෙනල්ලා ඉවරලා 21 වෙනිදා CRP බන්ධනාගාරයට. CRP බන්ධනාගාරයේ තර පෙර බන්ධනාගාරයේ පරිදිම අමානුෂික විදියට පහර දෙනවා. මාරාන්තික පහර දීම තමයි මේ තරුණයාට මේ බන්ධනාගාර නිලධාරීන් එල්ල කරන්නේ. ඒ එල්ල කරන්නේ උඹ එනකන් තමයි අපි හිටියේ උඹ අපි ගැන බලා ගන්නම් කියලා. ඊට පස්සේ මේ රැඳවියාට පහර දීලා ඒ අදාළ සිර මැදිරි වලට දානකොට ඒ සිර මැදිරි වලට ගිහිල්ලා කියනවලු ඒ සිරකරුවන්ට මේ රැඳවියාට පහර දෙන්න කියලා. මොන තරම් අමානුෂිකද මේ බන්ධනාගාර නිලධාරීන්. වීමත්ව පැමිණිලා තමයි මේ පහර දීම සිද්ධ කරන්නේ. අපිට සැකයක් තියෙනවා. අපිට සැකයක් නෙවෙයි පෙර සිදුවීම් තියෙනවා. ඒකත් එක්ක අපිට බරපතල සැකයක් තියෙනවා. මේ පහර දීම් කරන්නේ කොන්ත්‍රාත් එකටද කියලා. මොකද මේක තමයි මේ සිස්ටම් එක. එළියේ ඉන්නවා නම් යම් පුද්ගලයෙක් එයාගේ යම් තරහකාරයෙක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා නම් අද බන්ධනාගාර නිලධාරීන් ලව්වා අර ඇතුලේ ඉන්න රැඳවියට පහර දෙන්න පුළුවන් සිස්ටම් එකක් දැන් තියෙනවා. ඒ සිස්ටම් එක තියෙන්නේ ඇවිල්ලා හිතාමතා මුදල් වලට අරක්කු බෝතලයට තමයි මේ අමානුෂික ක්‍රියාවල් සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ රැඳවියව 22 වෙනිදා මේ රැඳවිය කෙලින්ම රෝහලට ඇතුල් කරනවා. හෝමගම ආණ්ඩුවේ ඉස්පිරිතාලට ඇතුල් කරනවා. මේ රැඳවියව ඉක්මනින් මේ ප්‍රතිකාර අවශ්‍ය නිසා ගෙනිච්චම ප්‍රයිවට් හොස්පිටල් වලින් බාරගන්නේ නැහැ. මොකද ඒ තරම් පහර දීලා තිබ්බ නිසා. පසුව මොවුන්ගේ නිවසියන් බොරැල්ලේ පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මේ සම්බන්ධව අපි බන්ධනාගාර ඉහළ නිලධාරීන් දැනුවත් කරා. තාමත් මේ සම්බන්ධව ක්‍රියාමාර්ග අරගෙන නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ බන්ධනාගාරය තුලින්.